ජාතික රෝහලේ. කොළඹ ජාතික රෝහලට එන්න හේතුව නැවතත් පොලිසිය ඔප්පු කරලා තියෙනවා. පොලිසිය ඔප්පු කරලා තියෙනවා ජනතාවට රාජපක්ෂලාගේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ජනතාවට පොලිසිය කොහොමද සලකන්නේ කියන එක නැවත නැවතත් අද ඔප්පු කරා. මොකද අද අපි පොලිස් මූලස්ථානයට ගියේ දේශබන්දු තෙන්නකෝන් ජොන්ස්ටන් මහින්ද රාජපක්ෂ ඇතුළු එදා අරගලයට පහර දුන්න මැරයන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා බර කරන්න තමයි පොලිස් මූලස්ථානයට ගියේ. අදත් සුපුරුදු පරිදි කඳුළු ගෑස් වලින් රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා පොලිසිය කඳුළු ගෑස් වලින් උත්තර දුන්න. කඳුළු ගෑස් ගැහිම නෙමේ මෙතන තියෙන ප්‍රශ්නය. කඳුළු ගෑස් ගන්නකොට ඒකට ජාත්‍යන්තරව පිළිගත් රීති තියෙනවා, නීති තියෙනවා, මානව හිමිකම් නීති තියෙනවා. කඳුළු ගෑස් ගහන්න ඕනේ කොහොමද කියන එක. අදත් පොලිසිය ඒ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කඳුළු ගෑස් මිනිස්සුන්ගේ ඔළු කෙලින් කඳුළු ගෑස් ගැව්වා. අද හතර දෙනෙක් මේ මගේ ටීම් එකේ මල්ලි කෙනෙක් වැදුනේ සුජේන්ද්‍ර, වැදුනේ කඳුළු ගෑස් එක පපුවට වැදුනේ. මේ කඳුළු ගෑස් එක කෙලින්ම ඔළුවට පොලිස් බල්ලන්ට මේ වෙනකොටත් කියන්නේ කාලකන්නින්ට මිනිස්සුන්ට කෙලින් කඳුළු ගෑස් ගහන්න තොපිට අයිතිය දුන්නේ කවුද? මේත් එක්කම හතර දෙනෙක් ඇඩ්මිට් කරා කඳුළු ගෑස් ඩිරෙක්ට්ලි. කඳුළු ගෑස් කෙලින්ම කඳුළු ගෑස් ඔළුවට මිනිස්සුන්ගේ ඇඟවල් වලට තියන්න අයිතිය දුන්නේ කවුද? ශ්‍රී ලංකා පොලිසියට. මේ රාජපක්ෂලව ආරක්ෂා කරන්නේ රාජපක්ෂලව ගෝඨාභය රාජපක්ෂ ජොන්ස්ටන් ඇතුළු දේශබන්දු තෙන්නකෝන් ඇතුළු මැරයන්ව ආරක්ෂා කරන්න පොලිසිය කඳුළු ගෑස් මිනිස්සුන්ගේ ඇඟවල් වලට තියන්න අයිතිය දුන්නේ කවුද? මේ රටේ මානව හිමිකම් කියලා දෙයක්, මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක්, මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න අයිතියක් නැද්ද? උද්ඝෝෂණයක් විසිරුවන්න කඳුළු ගෑස් ගැහිම සාමාන්‍යයි හැම රටකම. උද්ඝෝෂණයක් විසිරුවන්න කඳුළු ගෑස් උණ්ඩ මිනිස්සුන්ගේ ඇඟවල් වලට තියන්න තරම් කාලකන්ණි උනේ කොහොමද මේ පොලිසිය? පොලිසිය මේ වෙනකොට දරුණුවටම රාජපක්ෂලා රකිමින් සිටිනවා. කඳුළු ගෑස් මිනිස්සුන්ගේ ජීවිත අනතුරට වැටෙන තැනට කඳුළු ගෑස් පාවිච්චි කරලා මේ කෙලින්ම කඳුළු ගෑස් ඔළුවට තව ජීවිත කීයක් බිලි ගන්න ඕනද මේ රාජපක්ෂ කාලකන්නේට? මේ බලතන්හාව අත ඇරලා රාජපක්ෂලට ගෙදර යන්න ජීවිත බිලි ගන්නම ඕනේද?
පොලිසිය ලවා මිනිස්සු මරවන්නම ඕනෙද? ඇයි මේ? ඇයි මේ හතර දෙනෙක් ඇඩ්මිට් කරලා තියෙනවා කඳුළු ගෑස් උන්න කෙලින්ම ඇඟට වැදුණු. අර තුවාලය මාරාන්තිකයි, ඔළුවට වැදුණු තුවාලය මාරාන්තිකයි. කපුවට කඳුළු ගෑස් උන්නේ වැදුණු. අද උද්ඝෝෂණයෙන් හතර දෙනෙක් ඇඩ්මිට් කරලා තියෙනවා. පොලිසිය කෙලින්ම කඳුළු ගෑස් උන්න මිනිසුන්ට කියලා කාලකන්නේ කාලකන්නේ. වෙන කියන්න දෙයක් නෑ. පොලිසියට කියන්න තියෙන්නේ පොලිසිය තමුන්ගේ ළමයි දරුවෝ කවදා හරි අනාගතයේ දවසක ඉස්පිරිතාල හරි මල්ල ජය මම ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව පණ අදිද්දි උඹලට තේරෙන්නේ මේ රාජපක්ෂලා උඹලව ඉස්සරහින් තියාගෙන බංකර ගහගෙන කරපුවල පව උඹලට ගෙවන්නේ කියලා මතක් කරන ජීවිත බිලිදිය යුතු නෑ. තවදුරටත් ජීවිත බිලිදිය යුතු නෑ. මේ මිනිස්සුන්ගේ ජීවිත බිලිදිය යුතු නෑ. කරුණා කරලා දැන්වත් ඵලයන් රාජපක්ෂ දැන්වත් ඵලයන් මේ අරගලය මර්ධනය කරන්න යන තුච්ච වැඩ නවත්තලා දැන්වත් ඵලයන් කියන පණිවිඩය දෙන්න ඕනේ. ලැජ්ජයි. පොලිසිය ගැන, ශ්‍රී ලංකා පොලිසිය ගැන ජනාධිපති නන්දසේන රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ලැජ්ජයි තෝපි ගැන. ලැජ්ජයි.